දක්‍රියානුතයා කලයේ සැඟවුණු අමුතු සතුන් කවුද සොයා පරීක්ෂණ මේ පීසිය ලගලන්ජේ ඕ මොකෝ සාජ මහත්තයා මොනවද උඹ බලන්නේ පොත පෙරල පෙරල මේ බලන්නකෝ සාජ මහත්තයා මේ අපේ පොඩි එකාට සම්භාවිතාවය ගැන ප්‍රශ්නයක් ඇවිල්ලා මේ සාජ මහත්තයා දන්නවද ඔය සම්භාවිතාවය ගැන මොකද මන් නොදන්නේ මේ අපේ බෙල්ට් එක හදලා තියෙන්නේ සම්භාවිතා කරලා එතකොට මේ අර බැටන් පොල්ලේ එල්ලෙන පටිය එන්නේ ඒකත් සම්භාවිතා කරලා තමයි හදලා තියෙන්නේ තව සබත්තු බෙර පස් ඒ ඔක්කොම සම්භාවිතා කරලා තමයි හදලා තියෙන්නේ මේ මොන මේ 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 මගුලක් නෙමෙයි සාජ මහත්තයා මම කිව්වේ ගණිතයේ සම්භාවිතාව අපට සිරි දැන් ගණිතයටත් සම්භාවිතා කරනවද අපේ කාලේ නම් කොටු රූල් පොතක් තමයි භාවිතා කළේ අපට සිරි දැන් හං අදින්නත් වෙලා නේද බං හෙයෝ එහෙම එකක් නෙමෙයි සාජ මහත්තයා මේ ඈ බයිතුවද මං ඉස්කෝලේදී ගණන් ඉගෙන ගත්තේ නැහැ කියලා. ඒ කාලේ කොට්‍රුල් පොතක් තමයි භාවිතා කළේ බං. අයියෝ ඉගෙනගෙන තියෙන හැටි පේන හොඳට. මේ සාජන් මහත්තයා ගණිතයේදී සම්භාවිතාවය කියලා කියන්නේ ඔය හං අදින එකක් ගැන නෙමෙයි. දැන් මෙහෙම හිතන්නකෝ මේ සාජන් මහත්තයා දැන් කාසියක් උඩ දැම්බොත් නෝණ වැටීමේ සම්භාවිතාවය කොච්චරද? මං කාසියක් උඩ දැම්මම කොහොමද බං නෝණව බිම වැටෙන්නේ? උඹ හිතන්නේ මේ කාසිය අල්ලන උඩ මේ පැන්නාම එයා වැටේ කියලාද? සාජන් මහත්තයාගේ නෝන නෙමෙයි එහෙනම් ඔබ කියන්නේ මේ අල්ලපු ගෙදර නෝන ගැනද මං කාසි උඩ දැම්මම අල්ලපු ගෙදර නෝන වැටේ කියලාද ඒ නෝන නම් ඊයේ පෙරේද ඉනිමගකින් වැටෙනවා මං දැක්කා නැගිටවන්න ගිහිල්ලා මං අම්බානක බැනින් වහුවා ඒ මේක තේරුම් ගන්නවට මේ සාජන් මහත්තයා දැන් කාසියක දෙපැත්තක් තියෙනවනේ එක පැත්තක නෝන තියෙනවා අනිත් පැත්තේ පොල්ල තියෙනවා බනම්මට පොල්ල තියලා තියෙනවා සෑහෙන්න කාසියෝලේ නෙමෙයි හැබැයි නෝට් වලින් උඹට මතක නැති වෙයි හැබැයි මම පොතේ ලියලා තියෙනවා හොඳේ මේ මණ්ඩප්පා කියනක කොහොම තේරුම් ගන්නද කියලා මම දැන් කියන්නේ සාජන් මහත්තයා කාසියක් උඩ දැම්මහම දෙපැත්තෙන් නෝන වැටීමේ සම්භාවිතාවය කොච්චරද දෙපැත්තෙන්ම වැටෙන්නේ නැහැ බූරුවෝ වැටෙනෝ නැහැ එක පැත්තෙන් නෝන වැටෙන්නේ නැට්ටේ ඉඳන් ගොම කිව්වලු මොකද්ද මේ කියවන්නේ මොකද්ද කියන්නේ මම මේ බලන් ඉන්නේ ඔය කාසි ගැන නෙමෙයි බා උඩින් හරි කමන්නේ නෝට්ුවක් සාක්කුවට වැටීමේ සම්භාවිතාව තමයි මම බලන්නේ නෝන වැටුණාද පොල්ල වැටුණාද ඔය අදාල නැහැ ඔබ කාසිය උඩ දාන්න නැතු ඉඳා එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි මේ කජිබිස්තෝන් පොලිසියයි සාජන් මාත්‍යා සාජන් මාත්‍යා මේ ලැජ්ජ දිසා සාජන් මාත්‍යා බල්ලා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා කවුද මේ මම 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 ආවේ සර් මට මාර ප්‍රශ්නයක් වෙලා සාජන් මාත්‍යා කවුද මේ මොකද මෙතන කෑ ගහන්නේ හිමින් කතා කරනවා කොයිසෙ හප්පඩද මේ ලැජ්ජ දිසරාල ආවේ නේද මෙයා තමයි මම අඳුරන්න බැරිද මම මේ අර හුංග වැටිච්ච වලේ කණයද කණය නෙමෙයි චීත්ත පදිමේ කප්පඩ සිරි කවුද කවුද චීත්ත පත්මේ අන්න හරි ඒ රාජන් මාත්‍යාට මාව මතක නැද්ද මේ ළඟකෙද්දි දවසක් අර හෙල්මට් නැතුව මම බයිසිකලෙක ගිහිල්ලා දඩේ ගවන්න සල්ලි නැතුව මේ මගේ නෝනව රාජන් මාත්‍යා ගාව ඇපේට තියලා ගියේ අප්පට සිරි ඔබ හම්බෙනකන් හිටියේ ගොන් අලියා දුරුස් කාලා ටස් කාලා සල්ලි අරන් එනවා කියලා දඩේ ගවන්න හවස 6 වෙනකන් ආවේ නේ අන්තිමට තමසගේ වයිෆ්ට උදේ කෑම එයා 10ට තේ එක දවල්ට කෑම හවස 3ට තායි තේ එකයි බනිස් එකයි අන්තිමට හවසත් තේ එකයි මේ මොකද මාළු පාන් ගෙඩියකුයි කාලා ඔක්කොම මගේ අතින් වියදම් උනේ ඇයි අර එයාට කම්මැලි කියලා සාජන් මහත්තයාගේ ෆෝන් එක අරන් ගේම් ගහලා ගේම් ගහලා ගේම් ගහලා ෆෝන් එකේ ඩේටා తిවරුනේ ඔව් ඩේටා විතර නෙමෙයිනි බං අන්තිමට කඩේටත් යන්න නැඳ ගහුණ ගෞමක් අරන් දෙන්න කියලා අනේ ඉතින් මම මොනවා කියලා කරන්නද සාජන් මහත්තයා මම ගෙදර ගිහිල්ලා ඔය දඩේ ගෙවන්න කියලා සල්ලි හෙව්වා 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 අපේ ගෑණි දෙයක් හැංගුවොත් හොයන බොරු සාජන් මහත්තයා ඉමීට පොඩ්ඩක් කියහංගෝ මේ චීතපත් බිමුණට කමන්නේ මේක පොලිසිය මීට ගියන් නැත්නම් බොතන ඉඳගෙන අපි එළියේ මේසෙ දාගන්න සාජන් මහත්තයාට කියන්නේ එක දවසක් අපේ ගෙදරට හොරෙක් පැනලා මං ඌත් එක්ක එකතු වෙලා අපේ නෝනා අංගපු සල්ලි කොහෙද කියලා හෙව්වා ඌටත් බැරි වුණා මටත් බැරි වුණා අන්තිමට මුළු දවසක්ම පීරලා සත පහක්වත් නැතුව හොරා හිසතින් ගෙදර යනවා බලන් ඉන්න බැරි තැන දුකට ගෙදර වත්ත දෙපිට කෙහෙල් ගැන කපලා දුන්න මේක විකුණලා ගියා කරි ගණන් කියලා මේ චීතපත්මි මට ওই මගුල් උඹේ කෙහෙල් කැනුයි අනම්මන වැඩක් නෑ මගෙන් එදා වියදම් ගත්තේ සල්ලි දීපන් ඔබ ඒකට දාවි අනේ නෑ සාජන් මහත්තයා දන්නවනේද අපේ ගෙදරට යාපැත්තෙන් දෙන කැලෑ මණ්ඩිය දන්නවා කොච්චර හයියෙන් කැලෑ හැරලා හිමීට කීපන්
මින්කියාකෝ බං අර උඹ හොරෙන් දඩේ මේ ගිහිල්ලා වුනේ අන්න ඒක තමයි සාජන් මහත්තයා අන්න ඒ ගානට කතා කරපන් ආන් ඒ කැලෑ මණ්ඩිය පැත්තෙන් සාජන් මහත්තයා මේ මහා අමුතු හෙන සද්ද වාගයක් ඇහෙනවනේ මේ මේ ඒ සද්දෙම උඹ කතා කරන් දෙපා හිමින් කියපන් හෙන සද්ද වාගයක් ආව කියලා කැලින් ආයෙත් කියන්නද නෑ නෑ බයිප මට ඇහුණානේ මොන සද්දද නික මට හිතෙන්නේ සාජන් මහත්තයා මොකක් මොක් 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 මොකුන් හරි අමුතු සද්ද වාගයක් ඇවිල්ලා මේ කජිබිස්තෝන් පොලිසියයි මේ ඔයි චීතපත් මේ ඔව් සර් මින්ගියා මේ තම්සෙට සද්දයක් ආපු ගමන් තම්සි සර්ම උස්සගෙන ගෙලිම පොලිසියට ඇවිල්ලා මම මෙතන කියවන්න නැතුව තම්සිට ඔයි බැරි වුණාද පොඩ්ඩක් ඒ කැලේ පැත්තේ මොකද්ද ඒ සද්දේ කියලා පොඩ්ඩක් එපිකම් කරලා බලන්න අනේ ගියා ගිහින් ආවේ සාජන් මහත්තයා මොකද උනේ මම හෙමීට හෙමීට හරිද අඩිය අඩිය ඉස්සරහට ඉස්සරහට තියලා එතෙන්ට ළඟට ගියා තුවක්කුවක් තරම් අන්න ලියාගනි. ඈ තාම මූලඟ තුවක්කුව තියෙනවා බාර දීලා නැහැ. ඊය පාර මේක දඩේ මේ ගිහලත් අපි අල්ලගත්තේ සාජන් මහත්තයා මතකද? අන්න හරි. ඒ තිබ්බ තුවක්කුව අපි ගත්තනේ කියන තව එකක් තියෙනවා මූක. අනිවාර්යෙන් අනිවාර්යෙන්. මම තුවක්කුවට වතුරත් පුරවගෙන උඟ කිට්ටුවටම ගියා. මොකද්ද? ඈ වතුර පුරවගෙන. උද්දිය තුවක්කුවක් තියෙන. තව පොඩ්ඩෙන් ඇල්ලුවා නම් අපිත් ගස් නේ බා. ඒක. හරි ඉඳවත්සේ. සාජන් මහත්තයා මං ඒ කිට්ටුවටම ගියාට පස්සේ මම දැක්කා බොහොම භයානක මූණවල් තියෙන අමුතු සත්තු සෙට් එකක්. හරිද මං එනවා දැකලා සුඩු සුඩුස් ගාලා පඳුරක් අස්සර ගිහිල්ලා හැංගුණා. අපට සිරි. ඊට පස්සේ ඒත් එකම මහා භයානක සද්දයක් ඇහුණා. මේ හිමි කියපන් බා. සද්ද බා. මගුලක්ද මන් දන්නේ. ඒ පඳුර පැත්තෙන්. නේ නේ. මගේ පස්ස පැත්තෙන්. නෝක. මේ ඒ වෙලාවේ ආවට කවන්නේ මේ වෙලාවේ ඒ සද්ද දාන්න එපා හොදි. නේද සාජන් මහත්තයා බය වුණ තරම හිතා ගන්නකෝ ඒකෙන් නේ ඒක නෙමෙයි දැන් ඔබ මෙතනදී බය වෙන්න එපා හොඳේ හරි 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 ඊට පස්සේ මොකද වෙන්නේ කියනවා කො ඊට පස්සේ සාජන් මහත්තයා මහා භයානක තව සතෙක් ආව ගඳක් ආව ඒ කියන්නේ කැලෑ පැත්තෙන් නෑ මගේ පස්ස පැත්තෙන් තුත් මං දකින් මොන මගුලක්ද බං අයියෝ මුවර මේ 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 හරියට නිකන් එන්ජිම ස්ටාර්ට් කරපු කුබෝට ට්‍රැක්ටරේ වගේ නේ මූ බය වෙනවා අරිනවා බය වෙනවා අරිනවා අයිසේ මේ තමුසිගේ ඔය සද්දයි තමුසිගේ ඔය ගඳයි ගැන නිමි කැලේ පැත්තේ මොකද උනේ කියලා කියනකො හරියට හිමීට කියනවා හරි ඊට පස්සේ සර් ආයෙත් මහා භයානක සද්දයක් ආවා සර්මාස්සේ නෑ නෑ අපේ ගෙදර පැත්තේ ඒ මොකද්ද ඒ අපේ වයිෆ් මට කතා කරන සද්දේ අපේ නෝන මට කියනවා ගෙදර ඉඳලා හරිද ඔයි අයිසේ යේ අම්මා මේ තමුසිගේ ගෑණි කියපු සද්දෙන් තමුසි කියන්න එපා අපිට කියනවා සාමාන්‍ය විදිහට ඔතන ගිහින් ඕක අසර රින් ගන්න කියලා මැරුම් ගන්න නැතුව අන්න අර පොලිසියෙන් සාජන් උකුම් මහත්තයාට එන්න කියලා ඕක අසර රින් ගෝල මොකද්ද කියලා බලවනවා කිව්වා. ගෑණිට හොඳ සිද්ධ වෙන්නේ. මට ගෙලින්ද හදන එයාස්සේ. එතකොට තමුසේ ගෑණි හදන්නේ තමුසේ දෙන්ට ගිහින් මැරුම් කන ගනවත්තලා අපේ මේ සාජන් මහත්තයා දෙන්ට යවල මැරුම් කවන්නද? මමත් ඇහුවා ඉතින් ওই කතාව. ගෑණි මොකද කිව්වේ? ගෑණි කියනවා නේද සාජන් මහත්තයා රාජකාරිය කියලා. මැරුම් කන එක. නෑ ඔයගේ මේ ගුඹල් අසර රින් ගල හොයන එක අලගේ මුල ගිය තැන. බැහැරි සද්දනක නිදාග මං ගෑණිය බලා ගන්නක් වෙලාවක ඒ විතර නෙමෙයි දැන් සාජන් මහත්තයා ගැන අපි ගෑණි ගොඩක් හිතනවා මොකද හිතන්නේ එයා කියනවා මුගක් හරි ඔය අක්ෂරින් ගන්න ගිහිල්ලා සාජන් මහත්තයාට අකරතැබ්බයක් වුණා මේ දෙලි ගැහුවොත් අපේ බවල කනගාටුව සත්‍යද සංවේගය කියලා මේ SB එකේ පෝස්ට් එකක් එම දාමු කියලා එහෙම කිව්වද කිව්වා කනෝල කොළේ එහෙම අලවනවා කියලා කිව්වද අනිච්චාව සංකාරා කියලා මේ ඒක ගහලා උඹේ මූණ දාගන්න කියා ගොම්මුසලේ මේ කජිබිස්තෝන් පොලිසියයි මේ සාජන් මහත්තයා ඇයි මෙතන කතා කර කර ඉඳලා හරියන්නේ මේ මට ඇත්තටම උඹත් එක්ක දැන් ඇත්තටම මාර කේන්දියක් තියෙනේ හොදේ ඇයි මොකෝ මොකෝ උඹ උඹලගේ භවුලම් බා මාත් එක්ක මෙච්චර මේ තරහින් ඉන්නවද මාව එතනට මෙවන්නේ මේ තරහක් එහෙම එක නැහනේ සාජන් මහත්තයා රාජකාරියනේ රාජකාරිය මම රාජකාරියක දැන් ඉන්නේ පීසී ලැජ්ජ තිස්සෙයි කම්පලයා මේ මාව ආදින් මහත්තයා මේ ක්‍රොස් කටේ අත දානවා වගේ මට පුළුවන් දෙතෙන්ට ගිහලා ඕකට අත දාන්න නේ නේ උඹ දාන්න එපා මියාගේ පවුල ලව් අත දාපන් ආවෝ මේ ඕවට හොඳට ඉතලා මතලා සැලසුම් කරලා යන්න ඕනේ මේ කවුද මේ චීතපත් මේ ඔව් සර් ඔයාගේ පවුලට ගිහිල්ලා උඹ කියහන් මචං හොඳේ මේ පවුලට කියන්නේ දැම්ම ඕව කරන්න බෑ කියහන් හරිද පොලිසිය ලොකු වැඩ රාජකාරී වලක මේ දවස්වල ඉන්නේ කියලා ඔව් හිමින් සීරුවේ අපි ඇක්ෂන් එක ගන්නම් කියහන් සද්දේ අඩු වෙන කාලයක් බල්ලා ඒ උනාර සාජන් මහත්තයා දැන් මේ පොලිසියට කිසිම රාජකාරියක් නැහැ කියලා අපි වයිෆ් දන්නවනේ
ඇයි බං උඹලගේ ගෑණි මේ රැට මේ අපේ පොලිසියට දෙන්නේ නිදි ගන්න. ඇයි? මේ මේකේ වෙන ඔක්කොම මගුලේ ගෑණි දන්න. නෑ නෑ දැන් අපේ නෝනා දන්නවනේ දැන් ඉස්සර කාලේ වාගේ ඔය ඇමතිවරුන්ගේ මේ නෝනලව සොපින් එක්කන් යනේවා ඇමතිලාගේ ගෙවල් වලින් බල්ලුනාවන එක ඒගොල්ලන්ගේ මිදුල් මේ උදුළු ගාන එක ඒව දැන් කරන්නේ නැහැ කියලා අපේ නෝනා දන්නවනේ. ඉතින් සාජන් මහත්තයලා ඔය කහකා මෙතෙන්දලා ඉන්නේ. කොයිද කහකා ඉන්නේ? බයි ගහනවා වල බෑ කටට. නෑ ගෑණි කිව්වා ඉතින් ගැලින් සාජන් මහත්තයලා වැඩක් නැතුව ඉන්නේ කියලා. මං කිව්වා එහෙම වැඩක් නැත්තේවත් නෑ. ඔය සාජන් මහත්තයලා ඉඳ ගමන් ඉතින් කොහේ කොහරි දැන් තැන් වල ඒ කහකා ඉන්නවා කියලා. මොකද්ද? බයි ගෑණිද කිව්වේ? මේ බලපන් ඒ මේ අපේ ගෑණිගේ නංගි කෙනෙක් වගේ බං. ඒකනේ සාජන් මහත්තයා. කහන දැනුත් දන්නවද බං මේ ගෑණි? මේ මේ උයි කවුද මේ චීත්ත සෝමේ? ඕ සර්. තම්සේ යනවා එක්කෝ අපි බස්සේ එන්න. අනේ අනේ සර් සාජන් මහත්තයා මේ අහන්නකෝ මේ අහන්නකෝ. වයිෆ් මාව ගෙදරින් පිටමං කළේ සාජන් මහත්තයා නැතුව ආයේ පැත්ත බලවති පස් පා ගන්න එපා කියලා. එයි බර ගහනවා කිව්වද? ඔව්නේ. හරි එහෙනම් දැන් මම ඔය කැලේට රින්ගලා වංගුටි ගන්න එකේ උඹ ඉස්සෙල්ලම ගුටි ගන්න. හරිද තවුන්සේ ගිහිල්ලා බලනවා කපි මෙන්න ඕනේ මොකටද මං දැකලා තියෙනවා අපේ නෝනාව නෑ ඔයි අර කැලේ යස්සේ මොකුද ඉන්නේ කියලා අනිත්ක තවුන්සේ දැම්ම ගෙදර යන එකත් හොඳයි මොකද කැලේ යස්සේ රින්ගන් ඉන්න මොන සතා හරි ගේ යස්සේ රින්ග ගන්න ඉස්සෙල්ලා තවුන්සේ යනවා ගෙදර මේකනේ සාජන් මහත්තයා වැඩේ වෙලා තියෙන දැන් මම මේම යන එක හරියන්නේ නැහැනේ සාජන් මහත්තයලා යුනිෆෝම් දාලා තොප්පි දාලා සපත්තු දාලා බැටන් පොළු අරගෙන හරිද තේජස් දාලානේ යන්නේ එහෙම යන්නේ නැහැ බං ඔය ගමන මේ වෙලාවේ අපි යන්නේ කෙලින්ම රහස් පොලිසියෙන් යන්නේ පොඩි ජංගි කොටයක් ඇඳගෙන රහස් පොලිසිය මොකද ජංගි ඇඳ යන්නේ හයි බං එතන හරි වහගෙන යන්නේ බෑ මේ මේ රහසක් ඇදියේ රාජන් මහත්තයලා කරනවා වගේ පොලිස් රාජකාරි අපි දන්නේ නැහනේ. එහෙමන සාජන් මහත්තයාගේ තනතුරු පට්ටම් ඔක්කොම මට දීලා ඔය කෝඩ් බෑ වල නම් මන සපත්තු පොලිස් තොප්පි ඔක්කොම මට දෙන්න මම යන්න. ඕ ඇඳගෙන. බයන්. ඕ බයන්ද. ඕ මේ මගෙන් අහගන්න එපා බඹ හොඳේ. ඔබ දන්නවද මේ 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 සාජන් උනේ මේ ඔබ ඔයගේ ඇවිල්ලා කම්ප්ලේන් එකක් දාලා ගිහිල්ලා මේ මේ වෙච්ච සාජන් පට්ටම් නෙමෙයි. මම හොඳට ඉගෙනගෙන කරගෙන නේද බං? ඔව්. අපේ නෝනා කිව්වා අටත් පාස් නැහැ කියලා. මට ඕක ඇඳගෙන ගිහිල්ලා හරිද ඔය හොරෙන් එහෙම්මෙන් එක එකට බයි පදිරි වෙවි නටනට හැංගි මුත්තම් කරන්න ඕනේ නැහැ කෙලින්ම ගෙදර පෙරලා මාකට් එකට දාන්න පුළුවන්නේ ඇයි දැන් තවසි ගෙදර පෙරලන්නේ පෙරලනවන්නේ මේ පෙරනවා මොනවද සුදුවා අපට සිරි මේ බිසි රැජ්ජ දිස ඉස්සෙල්ලාම කැලේට නෙමෙයි පයින්න මුගේ ගෙදරට මේ කජුබිස්තෝන් පොලිසියයි මේ මේ ස ස ස සජමත් ස ස ස ස ගන්න පාපන් සර්පෙක් වගේ මම කකුලක් එහාට ගත්තා ටක්ගලඹ ස ස ස ස ගන්නකොට මේ නේ සර්පෙක් නෙමෙයි ඔය ඔතන එහා පැත්තේ පේන්නේ දෙවටක් වාගේ ඔතනින් තමයි කැලේට මින් කතා කරා බං කද්ද බං කැලේ මණ්ඩියකට ගිහිල්ලා හයියෙන් කතා කරන්න එපා බං අර බල බං වවුලෝ ටික යන්නේ ඇවිල්ල මේ ලැජ්ජ දිසා සම්සු කොයිද ඔය යන්නේ කැලේ පැත්තට නෙමෙයි තමයි අනිත් පැත්තට නේ යන්නේ මෙහෙට එනවා නේ සල් මහත මම නෙමෙයි මගේ කකුල් දෙක තමයි අනිත් පැත්තට හැරිලා මේ යන්නේ හරි හරි කකුල් දෙකට පොඩි කමාන්ඩ් එකක් දෙනවා මේ පැත්තට හැරෙන්න කියලා බය නැතු වෙනවා රම්සේ මම කොච්චර බය වුණත් මගේ කකුල් දෙක දන්නේ නැහැ නේද මගේ කකුල් දෙක මං ගේන දේ අහන්නේ නැහැ සාජන් මහත්තයා එහෙනම් කකුල් දෙක මට දියන් බාත් දෙකෙන් ඵලයක් මම දුවකු දෙකයි මගේ මේ පැක් එකයි ඔක්කොම මේ පිටේ තියලා විල්බැරෝ එක වගේ කැලේට ගන් ගෙනියන්න අනේ මන්ද සාජන් මහත්තයා මොකෙක් කරි එකෙක් කෙනවල අපිට වද දෙන්න පාඩුවේ පොලිසියට වෙලා ඉන්න දෙන්න නතු මට පේන්නේ ලැජ්ජත් ඉස්සරහාලාමේ හොඳටම බය වෙලා වගේ ආ ඒතර තමුස බය නැ මං ඉතින් පොලිසිය නෙමෙයිනේ හරි අපේ මාම කෙනෙක් නම් පොලොසිය හිටිය ඇඟ කෙලිම යකඩ කඳ වගේ අපෝ මේ 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 වගේ මේ සාජ මහත්තයාගේ වගේ තඩි බඩක් තියෙන හෙන ගොජබියෙක් නෙමෙයි ඈ මම බට ගහනවා බලපං හොදේ ඊළඟ පාර මේ මේ බට අදාල් නැ නේ මගේ බඩ සම්බන්ධයෙන් ඒක තින ආරක්ෂාවට පැක්කයක් හැදියට මේ මේ වුණාට සාජ මහත්තයා දන්නේ නැහනේ අපේ මාම කෙනා කොච්චර දක්ෂේද කියලා කියනවනේ. බෝගේ එකෙක් ගේ මාම කෙනෙක් වුණා නේද? අහන්නකො මේ කතාව. ඔන්න දවසක් කැලේ මැද්දෙන් යනකොට. කොහොමද මං කැලේ හරිම මැද්ද හොයාගත්තේ උඹලා මාම? මැද්දෙන් කිව්වට එහෙම මැනලා මේ මැද්දෙන් නෙමෙයි. එහෙනම් අයිනේ. නෑ නෑ අයිනනුත් නෙමෙයි. කැලේ දෙබෑවෙන් යනවා මැද්දෙන් මෙහෙම මේවා කරගෙන. කැලේ දෙබෑ කරගෙන. මේ උඹේ මාම අලියෙද්ද බං.
දෙබෑ කරගෙන යන්නේ. එන අහන්නෝ කියන එක ගැලේ මැද්දෙන් යනවා ඉතින් යන්න දෙපයි කොහොම හරි. යනකොට ඔන්න හොර දෙන්න දෙපැත්තගෙන. ඒ ඒ ඒ හන්ද මං කරන වැඩේ තේරුම. මෙතන නෙමෙයි. එන. ඒ මාම යනකොට. ඉතින් මාම යන එක මේකට පටලවන්න එපා. අපි ගැස්සෙනවා නේ බං. අපි ගැස්සුනාට කමන්නේ. කොකා ගැස්සුනා නම් උණ්ඩ ටික ඔක්කොම ඉවරයි. හරි හරි ඉතින් මේ මේ අපේ මාම මේ පිස්තෝලේ අරගෙන යනකොට මේ හොරු දෙන්න එන වෙලේ එක උණ්ඩියයි තිබිලා තියෙන්නේ. උණ්ඩියයි මොනවද බං උණ්ඩියක් මේ මේ තුවක්කුවට දාලා මේක මේ මේ බුලත් බුලත් නෙමෙයි බං බුලත් උණ්ඩියක් උණ්ඩියක් හරියට ගියා බං උණ්ඩියක් හරි ඉතින් ගිනෝ ඉතින් ගියාගෝ මොනවා කරන්නද එක උණ්ඩියයි තියෙන්නේ හොරු දෙන්න දෙපැත්තේ ඉතින් මොකද කරේ මාමා අපේ මාමා කොයිතරම් දක්ෂයෙක්ද කියනවනේ හරිද එක උණ්ඩියයි තියෙන්නේ හරිද කෙලින්ම තුවක්කුවේ බටේ ඉස්සර කට තියෙන්නේ ඔව් කට ගාවට හරියට මැද්දෙන් බ්ලේඩ් තලයක් සෙට් කරලා කොකා ගැස්සුවා. ඉතින් ගැස්සුවාම කෙලිම උණ්ඩේ දෙකට කැපිලා. ඔව්. උණ්ඩ භාගෙවගේ දෙපැත්තට ගිහිල්ලා. දෙපැත්තෙන් ආපු හොරු දෙන්නක වැදුනා. උන් දෙන්න එතනමයි කියන්නකො. ඒ කියන්නේ උන්ගේ කකුල් වල ගෙඩිද? මෙහෙ වෙඩි වැදිලා. ආ වෙඩි වැදිලා. උණ්ඩ භාගෙ භාගෙ. ආ. ඔය උඹලගේ මාමාගේ තුවක්කුවට දැම්මේ මේ කෙසෙල් ගෙඩිද? බුලට් වෙනුවට. මොකක්? ඇයි බං බ්ලේඩ් තලෙන් දෙකට කැපිලා ගියා කියන්නේ? මේ කජුබිස්තාන් පොලිසියයි මේ 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 සසසස ගාන්නේපා මං ඔබට එකපාරක් කිව්වා මම දෙපාරක් මේ 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 කකුලේ එහාට ගත්ත මෙහාට ගත්ත සර්පෙක් කියලා අන්තිමට ඇත්තටම සර්පෙක් ආවා තුම සසස ගී ගී ඉඳපන් නෑ එහෙනම් මං පප 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 කියලා කියන්න අපගාන්නේ බෑ පයන්න තියන්නේ නෑ නේ බං මොක හරි ගමන්නේ අන්නර ඔය ඔය පඳුරස්ස තමයි මං කියපු අමුතු සත්තු ඉන්නේ පඩසිරි ඊ සාජන් මහතේ කොරෝන සද්දේ කුත් වෙනව නේද බුදු අම්මේ කන වනාන්තරයක තනිතලාවක් නේ නෑ නෑ මං බැලුවේ කන වනාන්තරයක් විතරයි මං ඇස් දෙක බාගෙන හිටියේ ඒකයි එන කොරෝන සද්දයක් කෙනා සාජන් මහතේ ඒ ඉස්සරහේ නෙමෙයි බං ඒ කොරෝන සද්දේ ඉන්නේ මුගේ සර්මස්සෙන් ඔව් අප්පටසිරි මොකක්ද මගේ ඔලුවට වැටුනේ ඔලුවට වැටුනේ ආ අප්පටසිරි මුට්ටියක් නේද සජින් මහත්තයා අර ගවුඩ ගවුඩ අප්පටසිරි අර මුට්ටි දේවි නේද හැංගිලා ඉන්නේ අර බෑන් සජින් මහත්තයා කොහෙන්ද ගුරුණ සද්ද ඉන්නේ කියලා යකඩෝ පඳුර දෙබෑ කරගෙන අස්සේ රිංගන් ඉන්නේ නිදිසිරානි අප්පට ගෙරවිල්ල සද්දට මල් කොළ ඇදිලා යනවා පරාජය වෙච්ච වෙරිල්ලට කෙලින්ම ගුවන් ගත වෙලා වනගත වෙලා මුණ්ඩලිය සියඹල හොද්දක් පෝලා පිටිපස්ස මහලා දැම්ම නම් තමයි වටින්නේ නේද බං ඔක්කොම හරි රාජන් මහත්තයා බලන්න ඕවේ පපු මුට්ටි දෙවි සාරියත් කරව කැපට ගහගෙන නැගලදී ඒකනේ උඩ බලන්න එපා නෑ උඩ බැලුවේ නෑ බං කොහොමද එයා උඩින්නේ කෙලිම මුට්ටි අත්හැරියේ කැලේටත් ඇවිල්ලා මේ රූස ගහට නැගල මුට්ටි අත්හැරියාම වැඩේ සෙට් වෙයි කියලා ආපහු බලාපොරොත්තුවක් ඇති නේද බං දැන් එතකොට සර් ඇත්තටම මට මේ අපේ නෝනත් එක්ක අපේ ගෙදර ඉන්න බයක් නැද්ද? බා දැන් බය වෙන්න දෙයක් නැහැ බං. ඔබට බය වෙන්න තිබ්බේ මුන් සෙට් එක කවුන්සලේ ඉන්න කාලේ. දැන් බය වෙන්න එපා. හොඳට නිදා ගනින් ගෙදරට ගිහිල්ලා. මුන් මේ කැලෙන් එන්නේ අවුරුදු 5ක් යනකම්. හැබැයි ඔබ දඩේම යන්න එපා. මොකද කැලේ සත්තු නැහැ. මුන් ඉඳා. මේ කජුබිස්තාන් පොලිසියයි. Thank you.